ආයුබෝවන් Vision Edu Sri Lanka YouTube channel එකට එක්කයි අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දිනේ මම කාලය වෙන් කරගත්තා උසස් පෙළ රසායනික විද්‍යාව හදාරන අපේ නංගිල මල්ලි සඳහා වැදගත් වන තවත් වීඩියෝ මාලාවක් ඔයාලත් එක්ක ගෙනෙන්න. අපි මීට පෙර ආතුව Vision Edu Sri Lanka තුලින් අපොස උසස් පෙළ විභාගයට අතිශයින්ම වැදගත් වන රසායනික කර්මාන්ත මාලාවක් මේ තුලින් කතා කරා. පොඩ්ඩක් මතක් කරගත්තොත් අපි සෝඩියම් නිස්සාරණය ගැන ඉගෙන ගත්තා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිස්සාරණය, ඒ වගේමයි හේබර් ක්‍රමෙන් ඇමෝනියා නිෂ්පාදනය, සෝඩියම් කාබනේට් නිෂ්පාදනය වගේ වැදගත් වූ කර්මාන්ත කිහිපයක්ම Vision Edu Sri Lanka තුලින් අපි කතා කරා. ඔයාලට පුළුවන් පහත දක්වා තිබෙන ලින්ක්ස් තුලින් ගිහිල්ලා එම රසායනික කර්මාන්ත ඔබ කිසියම් අපහසුතාවයක පසු වුණා නම්, කිසියම් ප්‍රශ්න තිබුණා නම් රසායනික කර්මාන්ත මුල සිට සරලව එම වීඩියෝ මාලාවන් තුල මා විසින් උගන්වා තිබෙනවා. ඔගලන්න පුළුවන් ඔගලන්ගේ උසස් පෙළ විභාගයේ සාර්ථකව රසායනික විද්‍යාවේ කර්මාන්ත ප්‍රශ්නය ගොඩ දාගන්න. ඉතින් අද මේ වීඩියෝ වෙනවන්නේ වෙනස් විදියේ තේමාවක් මූලික කරගනිමින් අද දිනේ මම ඔගලන්ට උදව් කරනවා කොහොමද රසායනික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට එන අකාබනික රසායනික ඉනෝගනික් කෙමිස්ට්‍රි වල ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. අකාබනික රසායනයේ ප්‍රශ්න කොහොමද ගොඩ දාගන්නේ කියන කාරණා පිළිබඳව කතා කරමින් ඒ සඳහා අවශ්‍ය කරන මූලික විෂය කරුණු ටික උගන්වන්න අද මම කටයුතු කරා. එහි එක් පියවරක් විදියට අද දිනේ මා ගුණාත්මක විශ්ලේෂණය කියන මාතෘකාව යටතේ ගුණාත්මක සටහන් වීඩියෝ මාලාව අද සිට ඉදිරියට ගෙන එනවා. එහි පළමු පියවර ලෙස ගුණාත්මක විශ්ලේෂණයේ පළමු ගුණාත්මක සටහන විදියට අපි අද කතා කරනවා ඇමෝනියම් ලවණ හඳුනා ගැනීම. මේ ඉතාමත් වැදගත්. ඔබ පසුගිය ප්‍රශ්න ලියලා තිනවා නම් ඒ ප්‍රශ්නවල ඔයගලන්ට නිරන්තරයෙන් හමු වෙනවා ඇමෝනියම් ලවණ හඳුනා ගැනීම. එහෙනම් අපේ පළමු වීඩියෝ මාලාව වන්නේ ඇමෝනියම් ලවණ හඳුනා ගැනීම. දැන් මේ රූප සටහන දෙසට අපි අවධානය යොමු කරොත් ඇමෝනියම් ලවණ ඕනෑම ඇමෝනියම් ලවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඒ වගේමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භෂ්මයක් යෙදුව විට කාබන උෂ්ණත්වයේදී පවා ඇමෝනියා වායුව පිට වෙනවා. මේ ඉතාමත් වැදගත්. මම නැවත කියන්නම්, ඕනෑම ඇමෝනියම් ලවණයකට ඇමෝනියම් ක්ලෝරයිඩ් වෙන්න පුළුවන්, ඇමෝනියම් සල්ෆේට් වෙන්න පුළුවන්, ඕනෑම ඇමෝනියම් ලවණයකට අප ප්‍රබල භෂ්මයක් යෙදුව විට උදාහරණයක් විදියට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඕනෑම භෂ්මයක් යෙදුව විට කාබන උෂ්ණත්වයේදී පවා ඇමෝනියා වායුව ගෙන දෙනවා. අපි මේ රූප සටහන දෙස්ම යොමුමු. ඕගොල්ලන්ට මේක ඉතාමත් වැදගත් ෂෝට් නෝට් එකක් වෙනවා. ඕගොල්ලෝ දැන් කඩදාසියක් ගෙන මෙම ෂෝට් නෝට් එක ලියා ගන්න. උසස් පෙළ විභාගයට යන්න කලින් මේ පාඩම් කර යන්න. හොඳට අවධානය කරගන්න. ඇමෝනියම් ලවණ හඳුනා ගැනීම. මම දැන් මොකද්ද කිව්වේ? ඕනෑම ඇමෝනියම් ලවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන්. NaOH. නැත්නම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් KOH. නැත්නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ප්‍රබල භෂ්මයක් යෙදුව විට සාමාන්‍ය කාබන උෂ්ණත්වයේදී පවා ඇමෝනියා වායුව ගෙන දෙනවා. මොකද නම ඇමෝනියා වල සූත්‍රේ NH3 ඇමෝනියා වායුව ගෙන දෙනවා. මේ ඉතාමත් වැදගත්. මේක අපිට අකාබනික රසායනයේ ප්‍රශ්නයකට එද්දී ඉතා ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්. ඇමෝනියම් ලවණයක් තියෙනවා. එයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මනම් අනිවාර්යෙන් පිටවන වායුව කුමක්ද? ඇමෝනියා වායුව පිටවෙනවා. මේ පිටවන ඇමෝනියා වායුව ගැන අපිට වෙනම අධ්‍යයනය කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් මේ සටහන දෙස යමු. බලන්න ළමයි, මම මෙහිදී ඇමෝනියම් ක්ලෝරයිඩ් උදාහරණණයේ ලෙස යොදාගෙන තියෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් වලට මම යොදා තිබෙන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භෂ්මයක්. ඇමෝනියම් ක්ලෝරයිඩ් වලට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාම ඇමෝනියා වායුව ලැබිලා තියෙනවා. ඒ වගේමයි අතුරුඵල විදියට පොටෑසියම් ක්ලෝරයිඩ් සහ ජලය ලැබී තිබෙනවා. ඕගොල්ලෝ මේකෙන් අවබෝධ කරගන්න ඕන කාරණාව මොකක්ද? විභාග ප්‍රශ්න පත්‍රයේ දැන් මෙහෙම ආවොත් කිසියම් X නැමැති ඇමෝනියම් ලවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලබා දෙන ලදී. එවිට Y නැමැති වායුවක් පිට වුනි. දැන් මෙහිදී Y නැමැති වායුව ලෙස අපි අර්ථකථනය කරන්නේ කුමක්ද? මෙහිදී අනිවාර්යෙන් Y වන්නේ ඇමෝනියා වායුව. එහෙනම් ළමයි, ඕනෑම ඇමෝනියම් ලවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් යන ප්‍රබල භෂ්මයක් එකතු කළ විට කාබන උෂ්ණත්වයේදී ඇමෝනියා වායුව ගෙන දෙනවා. මේ පිටවන ඇමෝනියා වායුව ගැන අපි තවදුරටත් අධ්‍යයනය කරොත් ඇමෝනියා වායුව තමයි විද්‍යාගාරයේදී අපට හමුවන ප්‍රධාන සුලභ භාෂ්මික වායුව.
එහෙනම් ප්‍රශ්න පත්‍රයක තිබ්බොත් ප්‍රධාන සුලභ බාෂ්මික වායුව කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන් බොහෝ විට ඒ ඇමෝනියා කියලා. දෙවෙනි එක ඇමෝනියා වායුවට හැකියාව ලැබෙනවා රතු පාට ලිට්මස් කඩදාසි නිල් පාටට හරවන්න. එහි ඇමෝනියා කියන්නේ ළමයි බාෂ්මික ද්‍රව්‍යයක්, බාෂ්මික වායුවක්. ඒ නිසා ඇමෝනියාට හැකියාව ලැබෙනවා රතු පාට ලිට්මස් කඩදාසි නිල් පැහැයට හරවන්න. තුන්වෙනි කාරණාව ඉතා වැදගත්. අපිට ඇමෝනියා වායුව කියලා හඳුනා ගන්න පුළුවන් විද්‍යාගාරයේ පවතිනවා නෙස්ල ප්‍රතිකාරකය කියලා සංයෝගයක්. නෙස්ල ප්‍රතිකාරකය, මේ නෙස්ල ප්‍රතිකාරකයට ඇමෝනියා වායුව ඇල්ලුව විට දුබුරු පැහැති අවක්ෂේපයක් ලැබෙනවා. දැන් පාඩම් කරගන්න. නෙස්ල ප්‍රතිකාරකයට ඇමෝනියා වායුව ඇල්ලුව විට දුබුරු පාට අවක්ෂේපයක් ගෙන දෙනවා. එහෙනම් දුබුරු පාට අවක්ෂේපයක් ගෙන දෙනවා නම් අනිවාර්යයෙන්ම වායුව කුමක්ද වෙන්නේ? ඇමෝනියා වායුව. තවත් වැදගත් කාරණාවක් ගැන කතා කරොත් ඇමෝනියා වායුව HCl අම්ලවල බෝතලයකට ඇල්ලුව විට, HCl කියන්නේ විද්‍යාගාරයේ තියෙන ප්‍රබල අම්ලයක්, මේ HCl අම්ලයේ බෝතලයකට ඇල්ලුව විට අපට සුදු ඝන දුමාරයක් ලැබෙනවා. එහිදී වෙන්නේ ඇමෝනියා HCl එක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් ක්ලෝරයිඩ් ගෙන දෙනවා. එහිදී සුදු ඝන දුමාරයක් ලැබෙනවා. ඒ අනුව ඕනෑම ඇමෝනියම් ලවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භාෂ්මයක් දැම්මොත් ඇමෝනියා වායුව පිට වෙනවා. මේ පිට වෙන ඇමෝනියා වායුව විද්‍යාගාරයේ තියෙන සුලභ භාෂ්මික වායුවක්. එහෙනම් සුලභ භාෂ්මික වායුව කියලා තිබ්බ ගම අපිට උපකල්පනය කරන්න පුළුවන් ඒක අනිවාර්යෙන් ඇමෝනියා. රතු පාට ලිට්මස් කඩදාසි නිල් පැහැට හැරෙනවා නම් අනිවාර්යෙන් ඒකෙන් අපිට ගම්ම වෙනවා මෙයා භාෂ්මයක් කියලා. තුන්වෙනි එක HCl අම්ල බෝතලයට ඇල්ලුව විට සුදු ඝන දුමාරයක් ලැබෙනවා. ඒ කියන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන සුදු ඝන දුමාරයක් ලැබෙනවා. ඉතා වැදගත්ම කාරණාව විද්‍යාගාරයේ පවතිනවා නෙස්ල ප්‍රතිකාරකය කියලා සංයෝගයක්. මේ නෙස්ල ප්‍රතිකාරකයට ඇල්ලුව විට දුබුරු පැහැති අවක්ෂේපයක් දෙනවා. ඒ තුලින් අපි අනිවාර්යෙන්ම දැනගන්නවා මේ ඇමෝනියා වායුව කියලා. ඉතාමත් වැදගත් කාරණාවක් මම ඔයාලට කියන්න කැමතියි. ළමයි ඇමෝනියම් ලවණවල තියෙන කිසිදු සංයෝගයක් අවක්ෂේප වෙන්නේ නැහැ. හොඳට ධාරණය කරගන්න. ඇමෝනියම් අයනවල තියෙන කිසිදු සංයෝගයක් අවක්ෂේප වෙන්නේ නැහැ. එහෙනම් මේ ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් සල්ෆේට් වගේ ඕනෑම සංයෝගයක් ගත්තොත් ඒවා අවක්ෂේප වෙන්නේ නැහැ. ඒවා ද්‍රාවණ. ඒ නිසා ඇමෝනියම් අයන අපිට අවක්ෂේප මාර්ගයෙන් වෙන් කර හඳුනා ගන්න බැහැ. ඒවා ද්‍රාවණ වෙනවා. එයනෝ අද මේ වීඩියෝ තුලින් අපි කතා කරේ ගුණාත්මක විශ්ලේෂණය කියන පාඩමේ ගුණාත්මක සටහන් වල මගේ පළවෙනි වීඩියෝ එක. මෙහිදී අපි කොහොමද ඇමෝනියම් ලවණ හඳුනාගන්නේ කියන දේ කතා කරා. ඊළඟ වීඩියෝ මාලාවන් තුල අප කැටායන විශ්ලේෂණය ගැන කතා කරනවා. බී ගොනුවේ කැටායන වල ජලයේදී වර්ණය ගැන කතා කරනවා. විවිධාකාර වශයෙන් ගුණාත්මක සටහන් ක්‍රමානුකූලව පිළිවෙලට කතා කරනවා. මේ වීඩියෝ තරමක් කෙටි වීඩියෝ එකක්. ඕගලන්ට බලන්න පුළුවන්. බලන අනිවාර්යෙන්ම කඩදාසියක් රැගෙන මේ සටහන් කරගන්න. මං කිව්ව කරුණු සටහන් කරගන්න. සටහන් කරගෙන පේපරේට යන්න කලින්, උසස් පෙළ විභාගයට යන්න කලින් අනිවාර්යෙන් පාඩම් කරගන්න. ඔයාලට උසස් පෙළ විභාගයට තියෙන තව මාස දෙකකට වඩා අඩු කාලයක්. මම මේ කියන විදිහට හරියට කරොත් ඉනෝගනික් ප්‍රශ්නය ගොඩ දා ගන්න පුළුවන්. එහෙනම් අද දිනේ විෂන් නෙඩිය ශ්‍රී ලංකා තුලින් අද මම සමුගන්නවා. සීලු දෙනාටම ජයග්‍රහණේ ප්‍රාර්ථනා කරනවා. ඔබ තවමත් විෂන් එඩියු ශ්‍රී ලංකා YouTube චැනලය subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට තමයි අපේ ඉනෝගනික් පාඩම් ඕගලන්ගේ ගෙදරටම ගෙනව ගන්න පුළුවන් වෙන්නේ. ඉදිරියේදී අපි කාබනික රසායනය ගැන කතා කරනවා. වැදගත් පරිවර්තන කිහිපයක් කතා කරනවා. ඒව අනිවාර්යෙන් බලලා යන්න උසස් පෙළ විභාගයට කලින්. සීලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.